2022 ලෝකුස්ලන් තරගාවලිය ආරම්භයේ ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියා කණ්ඩායම ඉස්සරහා පරාජයට පත්වීම ගොඩක් දෙනාගේ කතාබහට ලක් වෙන පරාජයක්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ ලෝකුස්ලානයක් දිනපු අවස්ථා දෙකක අනුශූරය වුණු කණ්ඩායමක්. එහෙම කණ්ඩායමක් මෙහෙම පරාද වෙන්න පුළුවන්ද කියලා ගොඩක් අය ප්‍රශ්න කරද්දී එහෙම කණ්ඩායම් මෙහෙම කණ්ඩායම් ඉස්සරහා පරාද වුණු අවස්ථා ගැන අපි පොඩ්ඩක් හොයලා බලන්න හිතුවා. 2007 පළවෙනි T20 ලෝකුස්ලන් තරගාවලියේදී ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ සිම්බාබ්වෙ කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නවා. එදා තරගයේ මුලින් පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 138යි ලබා ගන්නේ. ජයග්‍රහණය හඹා යන සිම්බාබ්වෙ කණ්ඩායම අවසන් පන්දුවාරේ ලබා ගන්න තිබුණු ලකුණු 12 පළවෙනි පන්දු පහේදී ලබාගෙන තරගයේ දිනනවා. තරගයේ වීරයා වෙන්නේ ලකුණු 60ක් නොදැවි ලබා ගන්න බ්‍රෙන්ඩන් ටේලර්. ඊට පස්සේ 2014 ලෝකුස්ලන් තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායම එංගලන්ත කණ්ඩායම ඉස්සරහා ලකුණු 45ක ජයග්‍රහණයක් ලබා ගන්න සමත් වෙනවා. එදා තරගයේ මුලින් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය ලබා ගන්නේ ලකුණු 133ක්. එය හඹා යන එංගලන්ත කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 88ක් විතරයි. එදා තරගයේ වීරයා බවට පත් වෙන්නේ එංගලන්ත කඩලු 3ක් දවාගෙන එංගලන්තයේ විනාශයට පාර කපපු මුඩා සබුකාරි. එවැගේම 2007 කොදෙව් කණ්ඩායම පරාද කළ බංග්ලාදේශ කණ්ඩායම ලබා ගන්න ජයග්‍රහණයත් ඒ කාලේ කතාබහට ලක් වෙන තරගයක් විදිහට තමයි අපිට මතක. එදා කොදෙව්වන් ලබා ගන්න ලකුණු 164 බංග්ලාදේශ කණ්ඩායම කඩලු 4කට පන්දුවාර 2ක් ඉතිරි වෙලා තියෙද්දී ලබා ගන්නවා. එදා කොදෙව් කණ්ඩායමයි බංග්ලාදේශ කණ්ඩායමයි හිටපු තත්ත්වයක් එක්ක ඒ ජයග්‍රහණයත් ලොකුවට කතා වෙන ජයක් බවට පත් වුණා. 2016 කොදෙව් කණ්ඩායම පරාද කරලා ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගන්න සමත් වෙනවා. ඔය විදිහට 2009 නැවත වතාවක් එංගලන්ත කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ අවසන් පන්දුවට ජයග්‍රහණය පහු කරලා ගෙයින් තරගයක් ජය ගන්න සමත් වෙනවා. ඔය විදිහේ හිතා ගන්න බැරි තරඟ මේ තරගාවලි ඉතිහාසයේ අපට හමු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියා කණ්ඩායම හමුවේ ලබාගත් ලකුණු 55ක පරාජය ඒ තරම් මානසිකව වැටෙන්න ඕන පරාජයක් නෙවෙයි කියලා හිතා දාගමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.